ලක් තෙරණ පුවතකට එහා කිය රට ගැන කැක්කුමක් හරි අරගලයක ආරම්භයක් යැයි කියලා මම හිතනවා. ඇතරම මේ වැඩවර්ජනයේ විනවිද පුවත්පත් ගත්තොත් ඒකේ උඩින් දාලා කියනවා වැඩවර්ජනය අසාර්ථකයි කියලා ජනාධිපති මාධ්‍ය අංශය කියනවා කියලා. හැබැයි එතනම ඒ නිවුස් එකේ පහළ නිවුස් එකේ දාලා තිනවා මේ වැඩවර්ජනය නිසා විශාල භාණ්ඩාගාරයක විශාල විවිධයේ මේ පාඩුවක් අත්විඳින සිදු වුණා කියලා මේක දවසක වැඩවර්ජනය නිසා. ඒත් මේ වැඩවර්ජනයට මේ පක්ෂ පාඩ වේදිකින් දරව සෑම වෘත්ති සමිතියක්ම සහභාගී වුණා. ඒ වගේම තමයි සෑම රාජ්‍ය ආයතනයකම ඊයේ දවසේ සාර්ථක ලෙස ඒ වැඩවර්ජනය සිද්ධ කරා කියලා මම පෞද්ගලිකව හිතනවා. වෘත්ති සමිතිය පිළිබඳව මේ වමනාවක් සහ කැමැත්තක් දක්වන කෙනෙක් විදිහට එකම දේ තියෙන්නේ දැන් වැඩේ තියෙන්නේ මේ වෘත්ති සමිතියවල නොයෙකුත් පක්ෂ නියෝජනය කරන වෘත්ති සමිතිය තියෙනවා. ඒ හැම එකක්ම අද එක මතයක ඉඳගෙන රටේ මේ වර්තමානයේ සෑම කෙනාම මුහුණ දෙන අපේ රාජ්‍ය සේවකයෝ ඒ වගේම තමයි වැඩ කරන ජනතාව වගේම සාමාන්‍ය පුද්ගලයා හැම කෙනාම මුහුණ දෙන මේ අසීමිත මේ විකෘති බදු ප්‍රතිපත්තියට විරුද්ධව තමයි මේ හැම කෙනාම එළියට බැස්සේ. ඒතකොට මේක මේ තමන්ගේ පෞද්ගලික වමනාවකට වඩා එහා ගිහිල්ලා මුළු රටක් වෙනුවෙන් එළියට බහැපු වැඩවර්ජනයක් කියලා මම පෞද්ගලිකව හිතනවා. හැබැයි කනගාටු වෙන කාරණාව තමයි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාලේ මේ වැඩවර්ජන වලට මූලිකත්වය ලබා දීපු සමන්රත්නප්‍රිය වගේ උදවිය අද වෙනකොට ඔහුගේ නායකයා මේ ජනාධිපතිතුමනින් පස්සේ මේ වැඩවර්ජනය අසාර්ථකයි කියලා ඉස්සරහට ඇවිල්ලා කියනවා. මොකද වැඩේ තියෙන්නේ ඔය වැඩවර්ජන වලට සම්බන්ධ වෙච්ච ඔහුගේ සම්පත් එක්ක ඉස්සරහින්ම හිටපු කෙනෙක් තමයි සමන්රත්නප්‍රිය. ඒ වගේම තමයි මේ ඔහුට ඇරෙන්න ඔය ഘോഷණ වලට නැත්තම් වැඩවර්ජන වලට සහ අරගලයට සම්බන්ධ වෙච්ච සියලුම වෘත්තීය සමිති නායකයන් නඩු තියන උඹට ඇරෙන්න. ඉතින් එතනම පැහැදිලිව පේනවා ඔබ ජනාධිපතිතුමා යටතේ වැඩ කරන මේ වෘත්තීය සමිතියයි කියා ගන්නා නිකන් නවඩ වෘත්තීය සමිති නායකයෙක් කියන්නේ දේශපාලන උමනාමල් මත වෘත්තීය සමිති කරන පුද්ගලයෙක් විදිහට ඔහු කියන කතාව මේ වෙලාවේ අදාළ වෙන්නේ නැහැ. මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි මම පෞද්ගලිකව තමයි පක්ෂයක් විදිහටත් මදාන්න මතය තමයි මේ වෙලාවේ කවුරුන් හෝ කෙනෙක් සාධාරණ හේතුවක් මත ජනතාව වෙනුවෙන් එළියට බහලා ඉන්නවා නම් ජනතාවගේ ඉල්ලීමෙන් එළියට බහලා ඉන්නවා නම් අපි කොන්දේසිවිත විරහිතව ඒ පුද්ගලයන් සමග හිට ගන්නවා. ඇත්තටම මේ අවස්ථාවේ රටේ මතයක් හදන්න හදලා උත්සාහ කරා මේ ආණ්ඩුව මේ වැඩ වර්ජන මේ හේතුවෙන් රටේ ජනතාවට විශාල අපහසුතාවකට පත් වෙන්න සිද්ධ වුණා කියලා. එක්තරා ආකාරයකට රෝහල් වලට අපි ගියාම සමහරක් තැන්වල දැක්කා ජනතාව අපහසුතාවකට පත් වෙලා ඉන්නවා. හැබැයි මේ වෙලාවේ වැඩේ තියෙන්නේ ඒ ජනතාව වගේම අපි ඔබ සිරු දෙනා වෙනුවෙන්ම තමයි මේ වැඩවලට උඩ සම්බන්ධ වෙච්ච සිරු වෘත්ති සමිති නායකයන් එළියට බහැලා මේ ඉල්ලීම් ඉල්ලුවේ. විශේෂයෙන්ම මේ රජයේ විසින් ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්තියත් එක්ක අද ඔබ දන්නවා ලක්ෂික පඩිය ගන්න පුද්ගලයාට ඒ ලක්ෂ රුපියල් 30000ක් වටින්නේ නැහැ. වර්තමානයේදී විදුලි බිල ගියේ පෙරේද අපේ නිවෙස් වලට විදුලි බිල ආවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය මධ්‍යම පාන්තිකව ජීවත් වෙච්ච පුද්ගලයන්ට මේ විදුලි බිල මේ වතුර බිල කියන වතුර බිල නම් කියන්නේ නැතුව තමයි මේ උත්සන්න කළා කියන්නේ. එහෙම නැත්නම් වැඩි කළා කියන්නේ. එතකොට මේ තත්ත්වෙත් එක්ක සාමාන්‍ය වේතනයක් ලබන පවුලකට මේ දරා ගැනීමට නොහැකි. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මාසිකද මාසයේ අවසානයේ තමගේ වේතනය එනකොට ලෝන් වලට දීලා තියෙනවා නම් එතකොට ලෝන් වලට කැපෙනවා. ඒ ඔක්කොමත් එක්ක එකපාර වෙලා අවසානයේ යම්සි මුදලක් පරිහරණය ඉතුරු වෙනවා නම් ඒ මුදලක් අද වෙනකොට ඇත්තටම ඒ මුදලෙන් හතරෙන් එකක්වත් ඉතුරු වෙන තත්ත්වයක් අද සාමාන්‍ය පවුලක නැහැ. එහෙම වුණොත් එහෙම දරුවෝ දෙදෙනෙක් ඉන්න පවුලක් නම් ඉතාමත් අපහසුතාවයකට පත් වෙන සිද්ධ වෙනවා ඒ පියාට සහ මවට. ඉතින් දෙදෙනාම රැකියාවක් කරත් ගොඩක් වෙලාවට ඔබ දන්නවා රජයේ සේවකයෝ ගොඩක් දෙනා ලෝන් මත තමයි ජීවත් වෙන්නේ. කො හවුසින් ලෝන් එකක් අරගෙන එහෙම නැත්නම් යම්කිසි විදිහේ ලෝන් මත තමයි ජීවත් වෙන්නේ. එතකොට ඔවුන් මාසයේ අවසානයේ තමුන්ට ලැබෙන පණියෙන් තමයි මේ ලෝන් ගෙවන අවසානයේ යම්කිසි මුදලක් ඉතුරු කරගත්තයින් පස්සේ ඒ මුදලෙන් තමයි ජීවත් වෙන්නේ. අද වෙනකොට මේ ඉතාමත් ඉහළ දඩම්ල තියෙන මේ පෙට්‍රල් ඩීසල් බිලත් එක්ක එතකොට මේ විදුලි බිල බිලත් එක්ක මේ ඔක්කොමත් එක්ක තවමත් එක දෙක කාන්චන කිව්වා විදුලි බිල
වැඩි කරාට පස්සේ කරන් කපන එක නවත්තනවා. තවමත් අපේ ප්‍රදේශ මේ කඩුවේ සමහරක් ප්‍රදේශවල කරන් කපනවා. ඉතින් ඒ නිසා මේක මේ කරගෙන යන්නේ සම්පූර්ණ ජන පීඩනයට පත් කරන ජන පීඩ කාණ්ඩයක් තමයි මේ වෙලාවේ මේ රනිල් රාජපක්ෂ විසින් පවත්වාගෙන යන්නේ. ජනතාවට යම් කිසි තමුන්ට විරෝධතාවයක් දක්වනකොට එළියට බහින්න විදියක් නැහැ. බෝඩ් එකක් අරන් හරි එතනත් ඇවිල්ලා පොලිසියෙන් කෑ ගහනවා. තම මේ 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 සංකේතාත්මක වැඩ වර්ජනයක් කරන්න විදියක් නැහැ. එතනත් පොලිසියෙන් ෆයින්ව. දැන් ඊර වදිර කියලා තිබ්බා මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙච්ච උදවියගේ දෛනික පඩිය. මේ කපාදු කරනවා කියලා. ඒතර මම වදිර හිටපු ඇමතිතුමාගෙන් අහන්න කැමති. දැන් ඒතර ගුරුවරු ගුරුවරියන්ගේ විදුහල්පතිවරුන්ගේ එතකොට රාජ්‍ය සේවකයන්ගේ දෛනික පඩිය මට තේරෙන්නේ නැහැ. මොකක්ද ඒකලු කියන්නේ කියන කතාවේ තේරෙන්නේ දෛනික පඩියක් අයිබත් කරන්නේ කොහොමද කියලා මම වජිරගෙන් අහන්න කැමතියි. ඒ විතරකුත් නෙමෙයි. දැන් මේ වෙලාවේ ඔවුන් සම්පූර්ණයෙන්ම උත්සාහ ගන්නේ ජයජයවර්ධන හිටපු ජනාධිපතිතුමා හිටපු කාලෙත් මේ විදිහටම වැඩ වර්ජන මේ මේ සිද්ධ වෙන එක නවත්වීම සඳහා රාජ්‍ය සේවකයන් තර්ජනය කරා, බය කරා, නවත්වන්න උත්සාහ කරා මේ වැඩ වර්ජන. ඒ ආකාරයෙන් මේ හා සමාන ප්‍රතිපත්තියක් ඒ හා සමාන ක්‍රියාමාර්ගයක් තමයි වර්තමානයේ රනිල් රාජපක්ෂ ජනාධිපතිතුමා කරගෙන යන්නේ. ඔහු සහ ඔහුගේ ඔහුගේ කණ්ඩායම විසින් රාජ්‍ය සේවකයන්ට තර්ජනය කරනවා, වැඩ වර්ජනය කරොත් එහෙම රැකියාවෙන් අයින් කරනවා කියනවා. දැන් ඇත්තටම ඔවුන් කියන ආකාරයට මම දැන් ඔවුන් පත්‍ර ඔවුන්ගේම පත්‍රවල ගිහිල්ලා print කරාට මේ වැඩ වර්ජන අසාර්ථකයි කියලා ඊයේ දවසේ අඳුරදී එක්තරා එක මේ මේ ට්‍රයල් එකක් තමයි පෙන්නුවේ. ඉතින් ඒ හින්දා අපි මේ සියලුම ෘජු සමිති නායකයන් එක පක්ෂයක් විදිහට හිට ගන්නවා. පක්ෂපාත ભેදකින් තොරව කියන එක මේ වෙලාවට කියනවා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය විදිහට. ඒ වගේම තමයි මම දැක සමහර අපක්ෂ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මේ වැඩ වර්ජන පිළිබඳව කියලා තිබ්බා. ඔවුන් මේ 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 සඳහා සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඔවුන් අරගලේදීත් ඕක තමයි කරේ. අරගලේදී ඔවුන් මුලින් කිව්වා මේ නායකයෙක් නැති අරගල දිගටම පවත්වාගෙන යන්න බෑ කියලා. හැබැයි නායකයෙක් නැති අරගලේ තමයි අවසානයේ රටේ ජනාධිපති කෙනෙක්වත් පලවා හැරි. ඊට පස්සේ අරගලේ අරගලේ ටිකක් උත්සන්න ආකාරයට එනකොට ඔවුන් උත්සාහ කරා අරගලේ නායකත්වයේ දෙන ගෝල් ෆේස් එකට යන්න. ඒකට සියලුම එතන ඉන්න ජනතාව ඔන්න පලවා හැරියි. ඉතින් එහාට අරගලේ සාර්ථකුණයින් පස්සේ අරගලේට උපැන්න සාධක දෙන්න ආවා. ඒ වගේම තමයි මේක. දැන් මේ පටන් ගත්ත වැඩ වර්ජනේ ඉස්සරහට තව තවත් සාර්ථක වෙනකොට උන් කියයි උන් තමයි මේ වැඩ වර්ජනේ දියත් කරන්න පටන් ගත්තේ කියලා. ඉතින් ඒ වගේ උන් අර මේ තමුන්ට වාසි වෙන අවස්ථාවන් වලදී තමුන්ගේ කොහොම හරි එතනට උපැන්න සාධක දාන්න තමයි උන් පක්ෂයක් විදිහට උත්සාහ කරන්නේ. ඉස්සර මරිකා මන්ත්‍රීතුමා කිව්වා වගේම ඒ ඔවුන්ගේ ඒ ඔවුන් පිටිපස්සෙන් ඔවුන්ගේ කටහඬ කටවේ ඔවුන් හෙලෙව්වට කටහඬ එන්නේ පිටිපස්සෙන් එක්ක රනිල්ගෙන් එක්ක මලින්ගෙන් එක මන්ත්‍රී වූ රටම දැන් පැහැදිලිවම තේරුම් ගන්න තියෙනවා. ඒ කෙසේ වෙතත් අද මේ වෙලාවේ රට පවතින තත්ත්වෙත් එක්ක විශේෂයෙන්ම සමුපරිතා බලවේගයේ නියෝජනය කරන කාන්තාවන් විදිහට අපි මේ වෙලාවේ නිරන්තරයෙන් අපි ප්‍රකාශ කරන දේ තමයි මේ හැම දෙයකින්ම තැලෙන්නේ පොඩි වෙන්නේ ගෙදර ඉන්න අම්මා. ඔබ දන්නවා දැන් මේ අවස්ථාවේ විශේෂයෙන්ම දැන් ගෙවිලිය ගත්තොත් මේ පහුගිය දවස්වල මම දැක්ක රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිතුමා ගිහිල්ලා මේ ගොවි මහත්තුන්ට කියනවා මේ මේ වී ගන්නවා කියලා රුපියල් 20ක්. දැන් මම හිතන්නේ සති දෙකකට හෝ තුනකට කලින් කිව්වේ තව වෙනකම් මමත් ඉතින් දන්න කියන හැමෝගේම මගේ අහල බැලුවා රජයේ ගෙවිලිය වී ගන්න මේ ලෑස්ති වෙලා ඉන්නවද කියලා. කිසිම කෙනෙක්ගෙන් අද වෙනකම් අඩුම ගණන් එතනින් යන්නේ කතාව විතරයි. ඉතින් මේකෙන් මම ගියේ සරෙත් කියලා මේ මාස තව දෙකකට කලින් මම මේ ප්‍රේමී ප්‍රොත්සාහකච්ඡාවේදී පැහැදිලිව කිව්වා ඕක තමයි මේ රනිල් රාජපක්ෂ වික්‍රමසිංහගේ උවමනාව. ඒ කියන්නේ යා කියනවා රජයෙන් ගන්නවා වී රුපියල් 100. ඊට පස්සේ ආ හිමින් සැරේ අවස්ථාවක් එනවා ඔය වී මාෆියාව හාල් මාෆියාවට සම්බන්ධ වුද විදියට මේක ඇතුළට ඇතුළු වෙන්න. ඊට පස්සේ ඔවුන් කියනවා ඔයගලට කොක ගණන් තියාගෙන ඉන්න බෑ මේ 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 වර්ක්ෂොප් පස්සේ ඔයගලට ඔය මේක ගබඩා කාමර ඇතුලේ ඔච්චර කල් පල් වෙවි වීති දවස් කීපයක් ඔබ තියාගෙන ඉන්න බෑ. සතියක් දෙකක් විතර තියාගන්න පුළුවන් අන්තිමට ඔවා සවුත් වෙනවා. ඒ හින්දා අපි අත් පිට මුදලට ගන්නම් කියලා රුපියල් 80ට 85ට ගන්නවා. ඉතින් හැමදාම ඇත්තටම අපේ රටේ විතරක් වෙන්නේ නැති මේ අපි මුළු අවුරුදු ගණනාවක් තිස්සේ දන්න කාලේ ඉඳන් අපි පති ස්වයංපෝෂිත රාජ්‍යයක් තුළ තුන් වේටම පත් කරන උදවිය විදිහට තා වෙනකම් මේ නායකයන්ට බැරි වෙලා තියෙනවා. කන්නේ කන්නට ඒගොල්ලන් මේ මේ ප්ලෑන් කරනවා ඊළඟ කන්නේ කොයි විදිහටද මේ මීටික ගන්න කොයි විදිහටද පොර ටික දෙන්නේ. ජීවිතේට කවදාවත් ජාතික වැඩ පිළිවෙලක් නැහැ. ඒ ජාතික වැඩ පිළිවෙල කවදාවත් කරන්න උත්සාහයකුත් නැහැ. මොන තරම් මෝඩ කිසිම වැඩ පිළිවෙලක් නැති නායකයෙක් විදිහට කල්පනා කරලා බලන්න එක පැත්තකින් ගෝඨා වේලා තිබ්බ සම්පූර්ණයෙන්ම මේ මේ ගොවියන්ගේ ගෙවිලියන්ගේ තියෙන එදිනෙදා මේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන් කපාහැරීම කොහොමවත් යන මේ පොහොරක් චීනෙන් පොහොර ගෙන්නන්න උත්සාහ කරලා ඒකෙන් තියෙන කාබනික පොහොරක් අඳුනා දෙන්න හදලා මෙතනින් යන කිසිම නායකයෙක් මේ අද වෙනකම් මෙහි වෙච්ච මං හිතන්නේ නැහැ. හරියට
ගෝටාවය ගත්තත් මහිත ගත්තත් එතකොට රනිල් ගත්තත් මේ වෙලාව මේ ආහාර අර්බුදයක් තියෙන අවස්ථාවකවත් අරම ගානේ හරි ජාතික ප්‍රතිපත්තියක් ජාතික වැඩ පිළිවෙලක් මේ වී සඳහා සහල් සඳහාත් කවුරුත් මේ වෙනකම් ඉදිරිපත් කරලා නැහැ. මේ වෙලාවේ රනිල් රාජපක්ෂර මොකද මුවාගේ මොකද එක වැටෙනකම් බලාගෙන ඉන්නවාගේ IMF එකකම් බලාගෙන ඉන්නවා. අපිට IMF වෙනවා නම් අපි ඇත්තටම සන්තෝෂ වෙනවා. අපි පක්ෂයක් විදියට කරන කරන හැම වෙලාවෙම විරුද්ධ වෙන්නේ නැහැ. අපි IMF වෙනවා නම් සන්තෝෂ වෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේ වෙලාවේ IMF වෙනවා අද වෙනවා හෙට වෙනවා ගගා IMF එකෙන් මේ අවස්ථාවේදී යම් යම් යෝජනා ගෙනත් ඒ යෝජනා වලට අපි කැමැති වෙන්න ඕනේ. ඒ යෝජනා අපි කරනවායි කියලා පොරොන්දු වෙන්න ඕනේ. කරලා තියෙන්න ඕනේ. මේ වෙලාවේ විශේෂයෙන්ම මේ මුළු ලෝකෙම මේ වෙලාවට පිළිගන්නවා රට තියෙන තත්ත්වයක් එක්ක මේ පිට රටවල් වල ගිහිල්ලා ප්‍රවෘත්ති දාලා බලුවොත් BBC CNN මේ අල්ජසීරා නිවුස් වල දාලා බලුවොත් එහෙම ඔවුන් නිරන්තරයෙන් පෙන්වන්නේ මේ රටක් විදිහට අපි මොන විදිහටද මේ රටේ මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ඊයින් සඳහා එළියට බහින එක මර්ධනය කරන්නේ. මේ රටේ පොලිසිය යුද හමුදාව සහ රාජ්‍ය කොයි විදිහද මර්ධනය කරන්නේ කියන එක නිරන්තරයෙන් නිවුස් වල පෙන්වන්නේ. පිට රටක වෙන රටකින් අපිට ආධාරයක් දෙන්න ඕන අපිට උදව්වක් කරන්න ඕන කැමති වෙයිද මේ ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා කරගන්න රටක් ඇතුලේ. ඒ හින්දා මේ වෙලාවේ ඒ විතරකුත් නෙමෙයි ඊයේ පෙරේද දවසේක අපි දැක්ක හමුදාවේ ඇයි අඳගත් පිරිසක් මේ කුරුඳු පොළු මේ කරේ දියාගෙන මේ අහිංසක මේ කොල්ල කෙල්ලොන්ට මේ පහර දෙන්නේ. මම කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න විදිහට ආමියේකේ තියෙන ආයුධය තියෙනවා බැටින් පොල්ල තියෙනවා පොලිසියට ආයුධය තියෙනවා. එතනින් එහාට කුරුඳු පොල්ල කවදද ආමියේකේ මේ සම්පූර්ණයෙන්ම යුනිෆෝම් එකත් එක්ක එන ආයුධ මේ ඒ ආයුධ කීපයට ඇතුළුනේ කුරුඳු පොල්ල කවදද? ඒක තමයි අපි අහන ප්‍රශ්නේ. මොන තරම් අඩුම ගානේ අද වෙනකන් දැන් අර ඊයේ පෙරේද දවසක ඔය මේ මොකද්ද අර අම්මා දරුවෙක් දාලා තිබු අම්මාගේ මුළු මේ ඉතිහාසයෙන් හොයාගෙන රූපවාහිනී වලින් මාධ්‍ය වලින් පොලිසිය අධිකරණ ඉඳගෙන මේ විශාල රඟපෑමක් කරලා ඒ අම්මාගේ මුළු ජීවිතේම එළියට දැම්මා. පැය 24ක්වත් ගියේ දරුවා අර කුඩේක දාලා ගිය අම්මගේ විස්තරය. තව වෙනකන් අර මාස් දාගෙන කුරුඳු පොළු දාගෙන ඉඳපු හමුදාව කොහෙද කුරුඳු පොළු ටික ගත්තේ මොන කැලෑවෙන්ද කපා ගත්තේ ওই විදිහට බෙදා ඇරී කවුද යාවේ ඒ ඇත්තටම ආවේ හමුදාවේ මේ 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 උදවියද කියන එකවත් අඩුම ගන්න හොයාගන්න බැරිලා දෙනවා. හමුදාවේ මාධ්‍ය ප්‍රකාශන කියනවා තාම දන්නේ කවුද ආපු කට්ටිය කියලා. ඇත්තටම මේ තරම් දුර්වල වුණේ කවද්ද? මේ තරම් බොරු කියන පටන් ගත්ත කවද්ද? මේ රටේ මොනවා වුණත් රටේ ජනතාවට යුද්ධ හමුදාව පිළිබඳව විශාල ගෞරවයක් තිබ්බ කාලයක් තිබුණා. මේ රනිල් රාජපක්ෂ විසින් මේ ඔවුන්ට දෙන ඕඩර්ස් අනුව ක්‍රියා කරන්න ගිහිල්ලා අන්තිමට රටේ මිනිස්සු මේ දෙවිවරු විදිහට සැලකුව යුද්ධ හමුදාවත් අවසානයේ මිනිස්සු අතරේ නිකන් අප්‍රසාදයට පත් වෙන තත්ත්වයකට පත් වෙන්නේ. ඉතින් ඒ හින්දා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ යුද හමුදා කොමිට ඉල්ලීමක් කරනවා. දැන් තව වෙනකන් මේ ඒ අදාළ ආපු කට්ටිය කවුද කියන එක රටේ ජනතාවට ඇත්ත දැනගන්න කියන්නේ. අපි කොහොමද දන්නේ ඔය ආපු කට්ටිය ඇත්තටම හමුදාවේ මිනිස්සුද? හමුදාවේ යුනිෆෝම් ඇඳලි වෙලා ආපු වෙනත් කණ්ඩායමක්ද? එහෙම නැත්නම් ගේම මේ පාතාලේ මිනිස්සුද? කවුද දන්නේ? ඉතින් ඔය රනිල් හැම වෙලාවම වේවන්නේ අර හැම වෙලාවම පාතාලේ සෙට් එකක් කියන්නේ මොකක් හරි තැනකට ඇවිල්ලා කෑ ගන්න ඒ කට්ටියගේ කවුරු හරිද? අපි දන්නේ. ඉතින් ඒ හින්දා රටේ හමුදාවේ ප්‍රධානීන් සියලු දෙනාගේම ඉල්ලා සිටින අපේ ප්‍රධාන විපක්ෂයේ විතර කරුණාකර රටේ ජනතාවට මේවා දැනගන්න දෙන්න. ඒ වගේම තමයි මේ ඩොලර් අරමුදේ පිළිබඳව. දැන් හැමෝම කියනවා රනිල් හරියට මේක කරලා තියෙනවා. ඩොලර් එක දැන් පහළ ගිහිනවා. මම හිතන්නේ 210ට නේද? 240 ගන්න. දැන් ගොඩක් අය කියනවා තව මාසයකටත් වඩා අඩු කාලයක් එක 210ට යයි කියලා කියනවා. හැබැයි ඇත්තම කතන්දරේ මේක ඉහළ යනවා. මේක දැන් ඉස්සරහට ඉහළ යනවා. මම ඒකට හේතුව ගැන ඉඳාමත් සරල භාෂාවෙන් දැන් ඔබ දන්නවා මීට මාස කීපයකට කලින් අවුරුද්දක් විතර කලින් පිටරටින් ආනයනය කරන ගොඩාක් දේවල් නැවතුණා. එතකොට අපේ රටේ සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරිකයන් නිසා තමයි අපේ රට දුවන්නේ. සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 60ක් 70ක් වගේ ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා. ඔවුන් සියලු දෙනාම තමුන්ගේ ව්‍යාපාර කරගෙන යන්නේ ආනයන පිටරටින් කරන ආනයනක් එක්ක. ඔබ දන්නවා අපි දන්න කියන හැම එකම වගේ ආනයන පොඩි සබන් කැටේ ඉඳන් ෂැම්පු එකේ ඉඳන් විශාල යන්ත්‍ර උපකරණ දක්වා එතනින් ඉහාට රෙදි කඩදාසි හැම එකම ආනයන නැවැත්තුවා. අපි දන්න කියන හැම එකම නැවැත්තුවා. එතකොට මේ ආනයන නැවැත්තුවෙන් පස්සේ ඉතින් ආනයන නැවැත්තුවෙන් පස්සේ අපි ඩොලර් දීර තුල අපිට ඩොලර් ඉතුරු වෙනවා කොහොමද? එතන එතනින් ඉහාට මේ බයිෆෝස් එකේ අපි කිසිම ණයක් ගෙවන්නේ නැතුව අපි ගෙවන්නේ නැහැ කියලා බයිෆෝස් එකේ ඉන්නවා. එතකොට එතනත් අපිට ඩොලර් ඉතුරු වෙනවා. එහෙම වුණායින් පස්සේ මේ විකෘති නවත්වාලීමක් කියන එක අපේ එදා ඉඳන් මේ විකෘති
විකෘති විදිහට මේ 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 රුපියල් ශක්තිමත් වීමක් කියන එක තමයි දැන් මේ වෙලාව වෙලාදී. දැන් ඊට අනිද්දා වෙනකොට නැවතත් අපේ වෙළඳපොළ විරුද්ධ කරාම ආනයන් නැවතත් විරුද්ධ කරාම ආනයන් නැවතත් ගලායන් හිටුවා පස්සේ මේක ආය මං හිතන්නේ දරා ගන්න බැරි මං 400 500 600 වෙන්නත් පුළුවන්. මේ ඩොලරේක නැවතත් ඉහළ කියලා රුපියල් බාධා වෙනවා. ඉතින් මේ රනිල් රාජපක්ෂට කිසි වැඩපිළිවෙලක් නැතුව මේ කරන වැඩත් එක්ක රටේ මිනිස්සු විශාල අර්බුදයකටපත් වෙනවා. දැන් මේ ටික කාලයක් අපි දැන් මේ දවස්වල ජනතාව දැන් එළවලු ටික හිමින් සැරේ ටික ටික අඩු වෙනවා. දැන් ටික ටික එදිනෙදා මේ අර ටික ලුණු ටික අඩු වෙනවා කියලා පොඩ්ඩක් හිතසනසාගෙන හිටියද ඔබම හිතලා බලන්න අපි අලනෝ විතරද කන්නේ. ඊතර මිනිස්සේ සබන් ගැටයක් අරගෙන නාන්නේ නැද්ද? ඔබ බලන්න ඉස්සර සබන් ගැටේ තිබ්බ ප්‍රමාණය වගේද කියලා. දැන් අර නිකන් ලක්ස් ගැටේ අරගෙන බලන එක මොන තරම් පොඩි කරලාද කියලා. ඒ කියන්නේ මිනිසුන්ට මිනිසුන්ට කන ගොඩේක විතරක් නෙවෙයි. මිනිසුන්ට එදිනෙදා නාන්න කරන්න ඕනේ, රෙදි අඳින්න ඕනේ, ඉස්කෝලේ යන්න ඕනේ, රස්සාවල් වලට යන්න ඕනේ. මේ හැමදේම සම්පූර්ණයෙන්ම කඩාවැම්බෙන් බිඳලා බිම වටලා. මේ මේ අලගෙඩියක් නූල් ගෙඩියක් ගැන කතා කරලා කරන්නේ මේකත් ටික කාලයක් යන කරා ඉස්සර මීට දවස් කිහිපෙක ගෝඨාභය රාජපක්ෂේට යටත් වඩා වැඩි ප්‍රමාණයකින් මේ දේවල් ඔක්කොම නැවතත් මේ සියලු දේ ඉහළ යනවා. එහෙම වුණාන් පස්සේ රටේ ජනතාවට තේරෙයි මේ රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂේ කියලා කියන්නේ මහා කෙරුවෙකුත් නෙවෙයි කියන එක. මේක මේ විකෘති අල්ලා සිටීමක් විතරයි. අල්ලගෙන සිටීමක් තමයි මේ කරන්නේ. මේක අතහැරුණම මේ සියලු දේ අපිට අපේ රටේ කිසි කෙනෙක්ට කන්ට්‍රෝල් එකක් නැතුව අපිට මේ මෙතනින් යන්නේ කන්ට්‍රෝල් එක නැති වෙනවා. එහෙම වුණොත් අපි විශාල අර්බුදයකට මුහුණ දෙනවා. එතනින් ඉහළ තමයි රනිල් රාජපක්ෂට තේරෙන්නේ මේ වැඩ වාදන මේ උද්ඝෝෂණ මේ හැමදේම තව තවත් වැඩි වෙනවා. එතකොට ඔය බලාපොරොත්තු වෙන ආකාරයට පොලිසියත් එක්ක මිත්‍ර වෙලා, යුද හමුදාවත් එක්ක මිත්‍ර වෙලා මේ ජනතාව මර්ධනය කරන්න උත්සාහගෙන ඉන්නවා නම් ඒක වැඩි කාලයක් කරන්න වෙන්නේ නැහැ. ඕකට මම හැමදාම කියනවා වගේ ගෝඨාභය රාජපක්ෂ යන්න කියපු විදිහ නෙවෙයි. රනිල් රාජපක්ෂට ඉතාමත් භයානක ආකාරයේ සිට් එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා රටේ ජනතාවගේ කපිල්ලා සිටින් නැවතත් මේ අරගලයේ කියන දේ කොහෙන් හරි මතුවලා එනවා. කවුරුත් කිසිම කෙනෙක් කිසිම විදියකින් ප්‍රචණ්ඩත්වයකට යන්නේ නැතුව අපි සාමගාමී අරගලයක් කරේ යම්සේද මීට මාස කිහිපයකට කලින් ඉඳ අවුරුද්දකට කිහිප වෙන කලින් ඒ හා සමාන විදියකින් අරගලයකින් පමණයි ඌව ඉවත් කරන්න වෙන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් දැන් අපි දැන් මගේ කඩුවල ගත්තොත් සමුපකාර ඡන්දෙ 28 තියන්නේ මේ මාර්තු 28. ඒක තමයි මාස 6 සැප්තැම්බර් වලට කලින් ඉඳලා තියෙනවා. එතකොට තමයි මේ අප්‍රේල් 25 දී ප්‍රචණ්ඩෙත් දැන් මම දැක්කා හරි මම කිව්වා කියලා. ඊනකින්ම ඡන්දයක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් අනිවාර්යෙන් ඡන්දයක් කියන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තියෙන අවස්ථාවක පැහැදිලිව පේනවා අපේ රටේ මිනිසුන්ට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී එකමයි කියන්නේ. මොහ අකුලල දාන්න හදන්නේ. මොහු යන්නේ අනිවාර්යෙන් නොවැම්බර් මාසයේ ඉස්සරහ ජනාධිපති වර්ගයට. මොහු හිතනවා ඇති IMF එකත් ආවට පස්සේ පොහොට්ටු කට්ටියගේ ශක්තිය. දැන් පොහොට්ටු කට්ටිය මෙච්චර කාලයක් කැම්පේන් කරලා නැතුව හිටියා. දැන් මම දැක්කා මොන්රාගලී මහින්ද රාජපක්ෂ මැතිතුමා බැරි බැරි ගාතේ කොහොමhari පණ ගහන ඉවර වෙලා මොන්රාගලී රැස්වීම පටන් ගත්තා. ඒ පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේදී පොදු අපේක්ෂකයා විදිහට රනිල් රාජපක්ෂ එන්න පුළුවන් ජනාධිපතිවරයා විදිහට ජනාධිපතිවරේ අපේක්ෂකයා විදිහට. එතකොට ඉතින් දැන් රනිල් මහින්ද රාජපක්ෂ තමුගේ පුතාගේ අනාගතය හැදීම සඳහා ඊළඟට ඉස්සෙල්ලිය මේ නාමගේ සිහිනය බැලීම සඳහා මේ එක හොඳම අපේක්ෂකයා තමයි රනිල් රාජපක්ෂ. ඒ සඳහා බැරි බැරි ගාතේ හරි මහින්ද රාජපක්ෂ ඔය මොන්රාගලින් අරහෙම මේ පටන් ගන්නෙ ඔහුව ඉස්සරහට දාලා ඔහුව විකුණලා ඉමින් සැරේ පොහොට්ටුවේ කාඩර් එකේ චන්දනික දැන් ටික ටිකට හදා ගන්න හදන්නේ. ගොඩක් වෙලා නොවැම්බර් වල කල් දැම්මුත් එහෙම රනිල් රාජපක්ෂ ජනාධිපතිවරණයකට පොහොට්ටුවේ පිහිටෙන් සමදානගත වෙලා ඉදිරියේදී මැතිවරණයේ ඉදිරිපත් වේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වේ. ඔහු හිතනවා ඇති මේ මේ IMF එකේ උදව් අරගෙන ජනතාව යන්න ආකුරකට දැන් තෙල් ටික කියනවා ආරවා මේවා ටික ඔක්කොම ටික ලයිට් කපන්නේ ඔය තත්ත්වෙත් එක්ක උඩ එන්න පුළුවන් ඇයි කියලා. රනිල් රාජපක්ෂ තරම් කැල්කියුලේෂන් වැරදිච්ච මිනිහෙක් මේ ඉතිහාසයේ කොහෙවත් නැහැ. ඔය විදිහට නම් අපිටත් මේ කේසරේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඉල්ලීම දිනුවා කියලා අපිට කිව්වේ රනිල් රාජපක්ෂ. එතකොට ඔය විදිහටම හැම අවස්ථාවෙම ජනාධිපතිවරණයට මුහුණ දුන්නේ මොකක් හරි අදාළ ඔහුගේ ප්‍රතිවාදී පක්ෂයේ යම්කිසි ප්‍රශ්නයක් නිසා අපිට දිනන්න පුළුවන් කියලා හිතාගෙන හැම අවස්ථාවෙම ඔහු එක ඔහුගේ කැල්කියුලේෂන් එහෙම නැත්නම් ඔහුගේ ගණන් වැරදුනා. ඉතින් මේ සැරෙත් ඒකේ ඒ විදිහම තමයි. ඔහුගේ ඔහු කිව්වට 20 48 වෙනකට සම්බන්ධිත රටවල් පත් කරනවා කියලා. ඔහුට මෙවර පැවැත්වෙන යම්කිසි ජනාධිපතිවරණයකදී ඔහු වෙලාවට නොවැම්බර් වල විසුරු වල ඊළඟ අරුත් ජනාධිපතිවරණයකට යයි. එහෙම වුණොත් ඔහු අපි දැවැන්ත පරාජයකට නැවතත් පත් වෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. සති පහුගිය සති හරින් රන්දු අමාත්‍යවරයා දැඩි චෝදනාවක් කියලා දෙනවා කඩේ. විචන කරව ට්‍රැක්ටරේ අදුෂ්මානි බලවේගයක් තියෙනවා. ඔව්. මේ තුන් හතර දෙක ඉතුරු වෙන කවුදන්න මේකට. ඔබට මේ පොඩි හිතන්නේ කතාව සම්බන්ධයි. මෙහිමයි ඔහු ඒ වගේ දෙයකට මුහුණ දීලා තියෙනවා කියලා මම දන්නේ නැහැ. මම නම් සාමාන්‍ය
ගෞරවය කිරීමේදී නායකතුමා ඉදින් අපි කියන එක නම් අහලා වැඩ කරනවා ඉතින්. ඒ කියන්නේ අපි දැන් මෙතෙක් කාලයක් සමගි වනිතාගේ ඔබම දන්නවනේ. රනිල් යටතේ මම සමගි වනිතායකේ බලවේගයේ නායිකාවෙදීට ඔය ඉස්සර කරපු දේවල් ටික කරා නම් කියන මට ගෝඨාභය ගෙදර යන පළවෙනි දවසේ බැනුම් ගන්න මට ගෙදරට ලයින් ලැබුණා. හැබැයි එතනින් එහා දිගටම වැඩ ටික කරා නිරු අපි අපේ නිල්ලු එකම දෙයයි. කාන්තාව ටික පරිස්සම් කරගන්න වගකීම ගන්න පොලිසියට රෙස්ට් වෙන්න එපා නීතිය කඩ කරන්න එපා. එච්චරයි ඕල්ලු. ඉතින් එටිගේ විදිහම අපි කරා. කවදාත් මගෙන් නම් අද වෙනකන් මම සමගි වනිතායකේ මට ඕන දේ මම කරනවා. කවදාත් අපි දෙවලට ඇගිලි ගහලත් නෑ. අරක කරන්න මේක කරන්න කියලාත් නෑ. ඔහු කිව්වයි කියලා වෙන කෙනෙක් මට කියලාත් නෑ. ඉතින් ඒ හින්දා ඒ මම හිතනවා මං හා සමානව මරික්කාරලා එතකොට අපි පක්ෂීන් අනෙක් සියලු දෙනාටම ඒ නිදහස නායකතුමාගේ තිනොයි කියනවා. උදේට කතා කරලා ඉවරලා තීරණ හමසට වෙනස් කරනවා කියලා මම දැක්කා හරියට. මා කියනවා එහෙම කවදාත් අපේ නම් තීරණ වෙනස් වෙලා නැහැ. ඉතින් ඔය ඔහුට යම් කිසි පෞද්ගලික අත්දැකීමක් ඔහු කියනවා දන්නේ නැහැ. හැබැයි අපිට නම් ඇත්තටම අද වෙනකන් එහෙම කිසිම අත්දැකීමක් ලැබිලත් නැහැ. මේ පක්ෂය ඇතුලේ එක නායකයෙක් ඉන්නේ. අපි හැමෝම මෙතන මේ ඉඳගෙන ඉන්න සියලුම නිලධාරීන්ගේ ඉඳන් අපි හැමෝම මෙතනට ඇවිල්ලා තියෙන්නේ වෙන කවුරුත් ජනාධිපති කරන්න නෙවෙයි. සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න. අපි එකම බලාපොරොත්තුව මේ මැති අපි ඔහුගේ ඔහුත් එක්ක රයිල්ව අතහැරලා දාලා මේ ඔහු අතහැරලා අලුත් පක්ෂයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කරන්න. ඔහු මේ පක්ෂ නායකය අතරේ යන ඒ බලාපොරොත්තුවෙන් ඉදිරියේදී අපි හැමෝම ඔහුත් එක්ක ඉඳලා ඉන්නේ. ඔහුව නම ඔහුත් එක්ක හැරෙන්නේ නැතුව ඔහුත් එක්ක ඉන්නේ. ඔහු ගැන විශ්වාසය කියලා අපිට අනිත් අය කිසි කෙනෙක්ගේ වැඩක් නැහැ. මම නම් කියන්නේ මේක නේ අපි කිසි කෙනෙක්ට කිසි කෙනෙක්ගේ වැඩක් නැහැ. අපිට ඔහු විතරයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි මම දැක්කා මේ සල්ලි ගෙවල ඉවර වෙලා ඔය සමහරක් වෙබ්සයිට් වලට මම මේ වෙබ්සයිට් වල ඉන්න අදාළ උදවියගෙන් කතා කරලා ඇහුවා මේ pages වල ඉන්න කට්ටියගෙන්. ඇයි අනේ මේ කවදාවත් නැතුව මට එක පාට මේ ගහන වැඩක් ගත්තේ කියලා මේ page වලින්. අනේ කොල්ල මේ ළමයා මට කිව්වා මේ අනේ sorry මේ මන්ත්‍රීතුමිය මේ ජීවීගෙන් සල්ලි දීලා තමයි මේව කරවන්නේ කියලා. මම මොකද්ද කියලා page එක කියන්නේ අපිත් එක්ක ඉන්න page එක. ඒ page වල තියෙනවා එදා ඉරු නිකා මේක අද මේක කියලා. අපි අපිත් එක්ක හිටපු නායකයන්ව හැම අවස්ථාවෙම ආරක්ෂා කරා. එදා මගේ නායකයා රනිල් වික්‍රමසිංහ. එතකොට රනිල් වික්‍රමසිංහගේ හොඳ දේවල් හොඳයි කියන්නත් නරක දේවල් වලට නරකයි කියන එළියට බහින්න තමයි අපි එළියට බහින්න තමයි අලුත් පක්ෂයක් හදාගත්තේ. ඒක හෙට සජිත් ප්‍රේමදාසවත් වෙන්න පුළුවන්. ඔහු අපි ඔහු අපිට පෞද්ගලිකව මොනවාදලා ප්‍රශ්න නැහැ. රනිල් වික්‍රමසිංහ පෞද්ගලිකව මට ගොඩක් අසාධාරණකම් කළා තියෙනවා සාධාරණ කරුත් කළා තියෙනවා. සජිත් ප්‍රේමදාස නැත්නම් මට තාම අසාධාරණයක් කළා නැහැ. හැබැයි කහෙට අරින්ද වෙනකොට ඔහු මට පෞද්ගලිකව වෙන කිසි දෙයක් මට අදාළ නැහැ. හැබැයි රටේ මිනිස්සුන්ට යම් කිසි පොරොන්දුවක් දීලා ඒවා ඉෂ්ට කරන්නේ නැතිකොට අපේ පක්ෂයක් විදිහට ප්‍රශ්න තියෙනවා නේ පුද්ගලයෝ විදිහට. අපි නේ එළියට ගිහින් බෑ මිනිස්සුන්ට මුණ දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි ඔබ ධර්ම මොන දේශපාලනය කරන්නද ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අදාළ අවුරුදු 23යි. එතනින් ගියාට මම මහින්ද රාජපක්ෂත් එක්ක එක්ක වුණා. අපේ තාත්තගේ සම්පූර්ණයෙන්ම මේ 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 බලය තිබ්බේ ශ්‍රී ලංකාවේ එකත් එක්ක ජනරජ ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් තිබෙයි. පියාගේ ධාතනයේ සම්බන්ධයෙන් වෙච්ච ඒ ප්‍රශ්නත් එක්ක අපි ඒක ඒකත් එක්ක පොඩි විත්‍රිදවීමක් එතන සිද්ධුණා. හැබැයි ඒත් මම ඔහු අතල්ලා ගියේ නැහැ. පෞද්ගලික ප්‍රශ්න මම විසඳ ගන්නවා කියලා. හැබැයි අපි එදා ඒකට බැස්සේ ඔහු ඔබට මතකයි තුන්වෙනි පාඩම ජනාධිපති වර්ණයට ඉල්ලන්නේ 18 මේ සම්මත කරගත්තා. එතනදී මම අපි ඒකට කියන්නේ මම පෞද්ගලික එකට කැමති වුණේ නැහැ. එතකොට ඒකත් එක්ක තමයි මෛත්‍රී පාලත් එක්ක එක්කම වෙලා යහපාලත් එක්කම වුණේ. යහපාලත් එක්කම වෙලා විශාල බලාපොරොත්තුවක් අපි හැමෝම හිටියේ. හැබැයි යහපාලීදී ඔහු එක්තරා පොරොන්දුවක් කඩ කරා. ඒ තමයි මහින්ද රාජපක්ෂට ටිකට් එක දුන්න ඡන්ද ඉල්ලන්න. ඒක නිසා අපි මහින්ද රාජපක්ෂට මේ ස්ටේජ් එකේ මාස කීපයකට කලින් බැනලා කොහොමද මහින්ද රාජපක්ෂත් එක්ක මේ ස්ටේජ් එකේ නැගලා ඔහු ටිකට් එකේ ඔහු ටිකට් එක දුන්නයින් පස්සේ ඔහුත් එක්ක ස්ටේජ් එකේ නැගලා අපි කතා කරා. නිහින්ද අපි එක්සත් ජාතික පක්ෂෙට ගියා. එක්සත් ජාතික පක්ෂයේ මම කොළඹ දිස්ත්‍රික්කෙත් නිලනකොට රනිල් වික්‍රමසිංහට දිවි හිමියෙන් වැඩ කරා. අපි හැමෝම ඔහු වෙනුවෙන්ම කටයුතු කරා. හැබැයි ඔහු එතනදී පරාජය සැරින් සැරේ පරාජය වෙනවා. ඒතර අපි හැමෝම ඉල්ලීමක් කරා මේක සතියට දෙන්න කියලා දුන්නේ නැහැ. ඒ අනුව තමයි ඌ අතල්ලගේ. අපි කවදාවත් කිසිම අවස්ථාවක ජනතාව යම් කිසි දෙයක් කිව්වොත් ඒ ජනතාවගේ මේ 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 තීරණයක් එක්ක හිට ගන්න තියෙන නායකයව අපි අතල්ලා. මොකද ජනතාවත් එක්ක අපි නේ ගනුදෙනු කරන්නේ. ඉතින් ඒ නිසා මේ මම දැක්කා ඒව දාලේ දාලේ විකල් රණේ කියන කෙනෙක් කිව්වා අද නෝ එහෙම තමයි. හෙට ඒක සතියටත් වෙන්න පුළුවන් සත් ජනතාවයි හිට ගන්න නැත්තම්. මම මේකෙන් අපි ඉන්නෝනේ ජනතාවත් එක්කනේ. ඒක තමයි ඇත්ත කතාවද? ඒ වගේම තමයි අනිත් පැත්තේ මේ 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 ජේ.පී. එක කියනවනේ චන්ද්‍රිකා මැතිනියත් එක්ක එකහුව වෙච්ච එකට ඔවුන්ගෙන් අහනකොට අපි අවස්ථානුකූලව හරි තීරණ ගත්තා කියලා එහෙනම් ඉතින් මම කරපු දේ ඔවුන් කරපු දේ කිසි වෙනසක් නැහැ. එහෙනම් ඒගොල්ලොත් එදා චන්ද්‍රිකා ගැන මොකක්ද හිතුවේ කියලා අද මේ චන්ද්‍රිකා ගැන මොහොමයින්ද ගැන මොකක්ද කියන්නේ කියලා පෙන්නන්න ඕනේ. ඉතින් ඇත්තටම මම මේක ඒක විශේෂයෙන් මතක් වුණේ මොකද ගොඩක් හැම දවසලා අහනවා මේ මේ මොකද අනේ මේ සමහර
වෙබ්සයි පේජස් වෙච්චර ගහන්න කියලා. මම කියන දේවල් මට පෞද්ගලික අත්දැකීම් ජනතා යුක්ති පෙරමුණ අපි රට මරන්න ආපු වෙලාවෙත් මෙච්ච පෞද්ගලික අත්දැකීම් මම කියනවා. ඒවා ඒකට නෑ කියන්නේ. ඒවට සම්බන්ධ වෙච්ච මිනිස්සු තාමත් ඒවුන් එක දේශපාලනිකට ඒවා බොරු කියන විදියට. ඒ වගේම මම කියන කතා ඇත්ත. ඒක තමයි මට ගොඩක්ම රිදිලා තින්නේ. දැන් බලන්න මම කියපු එක කතාවකට අද වෙනකන් ඒගොල්ලෝ අනිත් පැත්තට උත්තර දී මම BFM එක ගැන කිව්වා. ඒකට උත්තරයක් නෑ තාම. ඒ කියන්නේ මම කියන කිසි දෙයක් ඒගොල්ලන්ට මඩ නෙමෙයි මම ගහන්නේ. මම ඇත්ත කියන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලන්ට ලොකුවට ඒක රිදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිත්ක අනිත් දැන් වෙන දේශපාලඥයන්ට ගහනකොට එක එක දේවල් අල්ලගෙන ගහනකොට ඉතින් මට කියන්න පුළුවන් මගේ චරිතය ගැන හිතන්නේ කාන්තාවට ඉතින් කියන්න පුළුවන් ඉක්මනට ඒ චරිතය අල්ලන්නේ ඒව මිනිසුන්ට අදාළ නැහැ. මම ගෑනදර කොරගම් කරලා තියෙනවා වැරදි වැඩක් කරලා තියෙනවා ඒවත් ඒකට අල්ලන්න බැරි හින්දා ඉතින් මට වෙනමම මට ගහන්න කියලා පේජස් වලට සල්ලි දීලා මට ඇත්තට පේජ් එකේ අයිති ගානමයි කිව්වේ. ඉතින් මං කව කමන්නේ ඉතින් ඔයගොල්ලෝ තප්ප කරලා ගන්න එපා කියලා. මොනවා කරද? නෑ ඒක තමයි ඔය කොහොමද පස්සේ තාම දැන් අර සහෝදරයෝ වගේ ආල්කාන්ත මේ කියනවා මේ වර්ධන කිරීම සහ මේ ටිකට් කිරීමේ කාලය නෙවෙයි කියන්නේ ජනතා විමුක්ති මූලනේ සටන් මැදස්ථානේ නෝවා. ඒක දැන් මේ ප්‍රකාශ කරනවා. ඇත්තටම මට මම ආල්කාන්ත මැතිවම පෞද්ගලිකවත් ඉතින් හරි හිතවත් ඉස්සර කෙනෙක්. එතුමා හැබැයි මට හරි බුදුම එතුමා වෘත්තීය සමිති වලින් ඉදිරියට ආපු කෙනෙක්. ඔතන මම ඇත්තම කියන ඔතන වෙලා තියෙන දේ ඔතන දැන් JVP කියලා ඔතන දැන් NPP නේ JVP නෙවෙයි දැන් කියන්නේ NPP කියලා කිව්වට ඔය NPP එක බොරු NPP එකක්. ඒ කියන්නේ ඕක ඇතුලේ අර NPP කියන මිනිසුන්ට JVP පරණ මතකයන් අවදි වෙන එක නමත් ගන්න තමයි NPP කියලා නමක් දාගත්තේ. NPP එක ඇතුලේ පක්ෂික දෙන්නේ JVP විතරයි. අනිත් අයකු පුද්ගලයන්. අලුතින් ආපු එක එක පුද්ගලයන්. ඒ නිසා එහෙම වුණාට NPP වෙන්නේ නැහැ. දැන් අපේ SJP එක ගත්තොත් අපි තනි SJP. එතනින් ඊහාට අපි යම් කිසි විදියකින් කට්ටියක් එකතු වෙලා ඡන්දයකට යනවා නම් ඒක ඇතුලේ සම්දානයක් වෙනවා. ඒ සම්දානය ඇතුලේ මුස්ලිම් එක කොංග්‍රස් එකේ ඉන්නවා. දෙමළ මේ කට්ටිය මේ අපේ මේ මනෝගණිෂ මැතිතුමාගේ පක්ෂේ ඉන්නවා. රාහුල් වකි මැතිතුමාගේ පක්ෂේ පක්ෂ තියෙනවා. ඒ පක්ෂ වලට මේ නායකයෙක් ඉන්නවා. ඒ වගේම කණ්ඩායමක් ඉන්නවා. දැන් මෙතන වෙලා තියෙන්නේ NPP එක ඇතුලේ NPP කියලා කියන්නේ JVP එකම තමයි. අනික තනි තනි පුද්ගලයෝ. කවුරු කණ්ඩායම් නැහැනේ. කණ්ඩායම් අරපන් ඉන්නවද කියලා නැහැ. එතකොට ඔතන ඉතින් අර තනි තනි පුද්ගලයෝ ඉන්නවනේ. ඒගොල්ලෝ ලිබරල් වාදී. ඒගොල්ලෝ නිකන් අර විරුද්ධ ආර්ථික කෙනෙක් කියන්නේ. ඒගොල්ලෝ වෙනස් විදිහට හිතන කට්ටිය. ඒගොල්ලෝ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කියලා හිතන වෙනස් ඉංග්‍රීසි කතා කරන පොඩ්ඩක් හය උසස් පැලන්ගේ සෙන්ටෙක් පුත් එතන ඉන්නවා. ඒතර ඒගොල්ලන්ගේ නුයි අර ජීවිතේ මුල් බැස බැසගත් කණ්ඩායම අතර මේ වෙලාවේ ගැටරයක් තියෙනවා. ඇයි ටිල්වින් සිල්වා කියනවා ආන්ඩ්වින් සිරුදේ වලා ගන්න ඕනේ රටක් තමයි අවශ්‍ය වෙන්නේ. දකින්න නැති නේ එයා කියනවා අපේ රට ඇතුලේ ආණ්ඩුවෙන් සිරුදේ බලා ගන්නවානේ. ආණ්ඩුවෙන් තමයි අධ්‍යාපනය తీරණය කරන්නේ, සෞඛ්‍ය తీරණය කරන්නේ. දැන් අපි පැහැදිලිව කියනවානේ අපිට අපි අපේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි අපි සිරුදේ දෙනාම එක දෙයක් කියන්නේ. මොකද අපි කියන්නේ අපි විරුද්ධ ආර්ථික කියලා යනෝනේ, අපි වෙනදකොල ප්‍රසාරණය කරනෝනේ. අපි ලෝක මේ රට අපි ලංකාව ලෝකයේ ඇතුලේ තනම් බවට පත් කරගෙන ලංකාව දිහා ලෝකෙ කියති කියන්නේ. හැබැයි ටිල්වින් සිල්වා කියන්නේ අනුකුමාර කියලා කියන්නේ ඩමියනේ. ඔය පක්ෂිය ඇතුලේ සියලු තීන් තීරණ ගන්න පරණම මිනිහා ටිලින් සිල්වා. ලේකම් විදියට ඔහු තමයි ඕක ඇතුලේ ඉන්නේ. ඇත්තම සියලු තීරණ ගන්න ස්කාඩර් එක හදන උතර ඇත්තට පොර මිනිහා තමයි ඇත්තටම. ඉතින් එතකොට එයා තමයි තීන් තීරණ ගන්න. ඒතර එයා කියන එක දැන් ඔබ දකින්නදී මම දැක්ක අර අපේ මුතන සහෝදරයෙක්ගේ ලස්සන මේ YouTube channel එකකට මීමැස්ස කියලා. ඒකේ සම්පූර්ණයෙන්ම ආර්ථික ප්‍රතිපත්තිය ගැන ටිලින් සිල්වාගෙන් කතා වහුවොත් එම දෙලොරක් වෙනවා. ඒ කියන්නේ එයා කියන කතාව විදිහට එයා ඉන්නේ මොන ලෝකද? එයා තනිකරම ඉන්නේ මේ චීනය ඔළුව තියාගෙන කතා කරන්නේ. උතුරු කොරියාව ඔළුව තියාගෙන ඒ සම්පූර්ණයෙන් ආර්ථික ප්‍රතිපත්ති ගැන කියන්නේ. ඒතර ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති සම්පූර්ණ වෙනස්. හැබැයි ඉතින් අපිට එතනින් විශ්වාස ගන්න පුළුවන් ටිලිවින් සිල්වා ලේකම් විදිහට ඔහුගේ එක තමයි අතර කවදදසෙ ප්‍රියන්ත වෙන්නේ කියලා. ඒතර අර පොස්පොස් කට්ටිය කට්ටියක් අර එක්කම වෙලා ඉන්නවා ටිකක් වෙනස් විදිහට හිතන අලුත් විදිහට හිතන ඒ කට්ටියගේ හඬ කවදා නියෝජනය වෙන්නේ ආනුවක් අක්කාරය. මොකද ඔහුගේ තනි පුද්ගල චරිත මේ පක්ෂ මෙච්චර කාලයක් දර ඇදලා 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 දරදී ඇදපු ටිල්වින් සිල්වා කියන එක අහනවද? අනුරුමාන තීරණය කරනවද? මෙයා කියන එක අහනවද? අලුතින් ආපු සෙට් එක කියන එක අහනවද? ඉතින් අවසානයේ වැඩි බලන්නේ අතන. ඕක ඇතුලේ ලොකු ඝට්ටනයක් එනවා. පරණ මිනිසුන් එක්කේ පරණ අදහස් කවදාද අවුරුදු 65 වෙච්ච මිනිස්සේ ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය, ඔහු මේ රට ගැන හිතන එක කවදාත් වෙනස් වෙන්නේ නැහැනේ. ඒතොර ඔහු කවි ඊයේ පෙරේද ආපු කීපලෙනෙක් හින්දා ඔහුගේ ප්‍රතිපත්ති වෙනස් කරගන්නේ නැහැ. ඒතොර ඔහු අර අලුතින් ආපු පිරිසත් එක්ක විශාල ඝට්ටනයක් ඉස්සරහට එනවා. ඒකේ ඩරිත බලා ගන්න පුළුවන් මේ ඒක තමයි ඇත්ත කතා නේද? ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා ඕක තමයි ඔය ලාල්කාන්තලා. ලාල්කාන්තලා කන්ෆියුස් වෙලා ඉන්නේ. ඇත්තටම හිත ඇතුලෙන් කැමති වැඩ වර්ධන වල.
දැන් යා අර අලුතින් ඇවිල්ලා ඉන්න කීප දෙනාව ෂේප් කරගන්නත් ඕනේ. එතකොට මේ මිනිස්සුන්ට කියන්න දෙයක් නැහැ. දැන් ඇත්තටම හිතාගලෙන් කියනවා ඔව් අපි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා. ඒ අවස්ථාවකල අපිට ඒක කරන්න සිද්ධ වුණා. ඒලා ඉන්ටර්වියු කොහොමද දකින්නේ නැති. ඔව් අපි බස් ගිනි තිබ්බ ඒක අවස්ථාවකල කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ ඒ ඔක්කොම ගිනි තියලා ඒ වගේ හදාගෙන තමයි අපි මේ 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 වගේ දේකට මුහුණ දෙන්න ඕනේ. අපි රජු රිද්දන්න නම් මේව දේව කරන්න ඕනේ කියලා කියපු මිනිස්සයාට දැන් කන්ෆියුස්. ඒක දැන් වෙනස් කරලා සිද්ධ වෙනවා. ඒ වගේ කැමති මිනිස්සු පිරිසට වඩා අකමැති මිනිස්සු පිරිසත් දැන් ගැලවිලා ගියොත් දැන් තෙත්කව වෙනවා. ඒක කොහොමද ඒකට ඇඩ්‍රස් කරන්නේ? අන්න ඒකයි මම කියන්නේ. දේශපාලනඥයෙකුනම් පක්ෂක නායකයෙකුනම් පක්ෂය වුණම එක දිගට තමගේ ප්‍රතිපත්ති දිග වෙනස් වෙමින් තියෙනවා. එහෙම වුණොත් එහෙම නැත්නම් එහෙම ওই වගේ කන්ෆියුෂන් ඉස්සරහට තවත් එනවා. මිනිස්සු ඔවම මිනිස්සුම අරගෙන මිනිස්සුම තීරණය කරයි. මොකද වෙන්නේ කියලා. ඒකයි ධර්තාව එක්කම රබ්දයකටයි දෙකම බැලන්ස් කරන්න දෙයක්. ඒක කරන්න බෑනේ ඒගොල්ලන්ගේ. ඔකේ. ඒගොල්ලෝ පැහැදිලි වුණොත් අපි අනි සමාජවාදී අපි යන්නේ මෙන්න මේ විදිහට තිල්වි කියන ගමයි හරි කියලා කිව්වොත් මේකට කැමති මිනිස්සු ටික එක්කවුවේ. එක්කෝ ඒගොල්ලෝ අලුත් තැනකට යන්න ඕනේ. ඒක හරි කන්ෆියුස් එකක්. කන්ෆියුෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අරුණ කුමාර එකක් කියනවා. වසන්ත සමරසිං එකක් කියනවා. එතකොට මේ කවුද ලෝයර් තව එකක් නම් දැක්කේ ලෝයර් සම්පූර්ණ වෙනස් කතාවක් කියන්නේ මේ ඉන්ටර්වියු එකදී. ඉතින් එතකොට එතනදී ලොකු ගැටුමක් ඇති වෙනවා. හරිනීලා එකක් කියනවා. දැන් බලන්න හරිනී කියපු කතාව අරුණට අනිත් පැත්තට විඩ්‍රෝ කරගන්න සිද්ධ වුණානේ ගිල්වින් සිල්වාගේ කතාවත් එක්ක අර මේ මේ ක්‍රෙඩිට් කස් කියන කතාවත් එක්ක වන්න ඒගොල්ලන්ට එහෙම ලොකු මතයක් එකතු දරන්න මේ අලුත් කක්කේට ඒක පැහැදිලිව මේ තමයි හරිනි ට්‍රේඩින් ප්ලස් ගැන කතා කරන ටීවීස් ලා වෙන එකක් කිව්වා. එහෙම කරන පස්සේ හරිනි සිද්ධ වුණා ඒක විඩ්‍රෝ කරගෙන ඉන්සර ඒක පොඩ්ඩක් මොඩර් يعني පොඩ්ඩක් වෙනස් කරන්න. ඒ කියන්නේ නැත්තම් එඩිට් කරන්න. ඉතින් ඔය එන එක්කෙනෙක්ටවත් ටීවීලත් එක්ක හැම වෙන්න බෑ. මේ මිනිස්සු මේ පරණ පක්ෂ හදපු මිනිස්සු ඒගොල්ලන්ට ඕන ඒගොල්ලන්ට ඕන දේ තමයි ඒකතුලි සිද්ධ වෙන්නේ. ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්.